पिन्नतुनि मे उतुम सूत्र देशना वैसुर करगन मे विनकोट आपी धर्म देशना तुनक देशना करंड यदुना अद हतरवेनी धर्म देशनाव तमाई मे सूत्र देशना करंड बलापुरुत्तु अपे पिन्नतुंट मत कैती අපි ධර්මදේශනා තුනකින් සාකච්ඡා කරන්න යෙදුණි පළවෙනි ගාථාරත්නේ විස්තර කරමින් කරුණු සාකච්ඡා කළා විශේෂයෙන් දේශනා දෙකකින් සූත්‍රයේ හැඳින්වීම සූත්‍ර දේශනාවේ ආරම්භයේ නිධානය පළවෙනි දේශනාවෙන් සාකච්ඡා කළා ඊළඟ දේශනා දෙකෙන් මේ පළමුවෙනි ගාථා රත්නේ සඳහන් වන පිරිහීමේ කරුණට සම්බන්ධ කරුණුම සාකච්ඡා කළා. ඒ ගාථා රත්නේම තවත් කරුණු ටිකක් අද ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙනවා. මොකද පින්නතුනි ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව. ධර්මයට දේශ කරන පුද්ගලයා පරිහානියට පත් වෙනවා කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න යෙදුනේ. නමුත් ධර්මයට කැමති පුද්ගලයා දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සුගතියෙන් සුගතියට ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි අවසානයේ අමා මහ නිවනින් සැනසෙනවා. ඒ කාරණාව විස්තර කරලා තියෙනවා මේ පැහැදිලි කරන තැන. ධර්මයට කැමති කෙනා භාග්‍යතුන් වහන්සේට අනු නිර්මල ධර්ම රත්නයට බොහොම පක්ෂග්‍රාහීව පංච ධර්මයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ පෝෂණය පංච ධර්මයෙන් යුක්තව කියලා සඳහන් කරහම ශ්‍රද්ධාව තියෙනවා සීලය තියෙනවා ත්‍යාගය තියෙනවා ශ්‍රතය තියෙනවා ප්‍රඥාව තියෙනවා ශ්‍රද්ධා සීල ත්‍යාග ශ්‍රත ප්‍රඥා මේ කරුණු පහට තමයි පංච ධර්ම කියලා කියන්නේ ධර්මයට කැමති කෙනා මේ ධර්මයට මනාව කැමැත්තක් දක්වන ඒ හැබෑම සත්පුරුෂයා මෙලව පරලෝ දෙකම සුගතිගාමී කරගන්නවා. එතනදී පැහැදිලි කරනවා පින්නතුනි මේ සුගතියට යනවා මෙලව පරලෝ දෙකම කියලා කියහම මෙලවත් යහපතම දකිනවා මෙලවත් ප්‍රශංසා ලබනවා බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. තමන්ගේ හිතක් බය නැති හිතක් බවට පත් කරගන්නවා. මරණයටවත් බය නැහැ. එහෙම කියලා කියහම පිළිතුරේ පුදුම ශක්තියක් තියෙනවා. ලොකු අභිමානයක් තියෙනවා. මෙලවත් මරණයටවත් බය නැහැ කියලා කියහම. ඇත්තටම මැරෙන්න බය නැති අය ඉන්නවද ලෝකේ? රහතන් වහන්සේ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා හැරුණහම මරණයට බය නැති අය. තවත් එහෙම අය ඉන්න අපි ඉන්නතුනි. ඒ කවුද එතකොට? ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව හරියටම කරපු කෙනා. පංච ධර්මය තුල හරියටම ශික්ෂණය ලැබපු කෙනා. පෝෂණය වෙච්ච කෙනා. මේ කාලේ අපි හැමෝගෙම ජීවිත අවදානමකට ලක් කරලා වසංගත රෝගයක් ලෝකෙ පුරාම පැතිරිලා යනවා. හරියට නිකන් හැමෝගෙම ගෙදර දොරකඩ මාරයා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මේ කාලේ තමයි ඔක දැනෙන්නේ. වෙනදත් එහෙම්මම තමයි. නමුත් මැරෙනවා කියන කාරණාව අපි එච්චර හිතුවේ නෑනේ.
දැන් මේ කාලේ හරියට හිතනවා මේ කාරණාව ගැන. මරණයට බයයි. ඒ මරණයෙන් බේරෙන්න අපි කොච්චර දේවල් කරනවද? නමුත් වැඩක් නැහැ පින්නතුනි. මේ වසංගතයෙන් බේරෙන්න කොච්චර දේවල් කළත් මරණයට හේතු මේ වසංගතය විතරක් නෙමෙයි. මේක තවත් එක හේතුවක් විතරයි. තවත් සිය දහස් ගණන් හේතු තියෙනවා මරණයට. හැබැයි අපි ඒව ගැන එච්චර හිතන්නේ නෑ වගේ. නමුත් කෙසේ වෙතත් කුමන ආකාරයෙන් මාරයා තමන් හොයාගෙන ආවත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට කීකරු කෙනත් මැරෙන්න බය නැති කෙනෙක්. ඇයි මැරෙන්න බය නැත්තේ? පින්නතුනි මරණින් පස්සේ මීට වඩා හොඳ තැනක උපදිනවා නම් මොනවටද මැරෙන්න බය? මොන උපද්‍රවයක් ආවත් සමහරලාට කායික පීඩාවක් අනුන්ගේ පහර දීමකින් වෙඩි පහරකින් පිහිය පහරකින් කඩු පහරකින් මැරෙන්න පුළුවන්. ඒ මොහොතට දැනෙන වේදනාවක් මේ කයට තියෙනවා. නමුත් ඒකේ තරම් දීර්ඝ වේලාවක් පවතින එකක් නෑ ජීවිතෙන් සමුගන්න නිසා. හැබැයි සමුගන්න මොහොත යම් මොහොතක්ද ඊළඟ මොහොතේ ඉඳලා ඉතාම සැපයි ජීවිතේ. ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන්. සුවදායකයි. පංච ධර්මයෙන් යුක්තව ජීවත් වෙච්ච කෙනායි. මෙන්න මේ පංච ධර්මයට අනුකූලවම කටයුතු කරනවා ධර්මකාමියා. ආන්නේ ධර්මකාමියා මරණින් පස්සේ ඡාතුම් මහරජික දිව්‍ය ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙ ඉඳලා යොදුන් 42000ක් උඩින් තමයි ඡාතුම් මහරජකේ පවතින්නේ. නමුත් සලකන්නේ භූමියට අයිති දිව්‍ය තලයක් හැටියට. ඇයි පින්නතනි ඡාතුම් මහරජකේ භූමියට අයිති දිව්‍ය තලයක් හැටියට සලකන්නේ? මනුස්ස ලෝකේඳලා යොදුන් 42000ක් උඩින් නම් තියෙන්නේ කොහොමද භූමියට අයිති වෙන්නේ? නමුත් පින්නතුනි ඒ පිළිබඳව කරුණු දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහට. යුගන්ධර පර්වත මුදුනේ තමයි ඡාතුම් මහරජකේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මහමේරු පර්වතයේ මැද වගේ. එතකොට මහමේරු පර්වතයේ කොහෙද තියෙන්නේ? මහමේරු පර්වතයේ ධර්මයේ හැටියට පෙන්නලා තියෙන්නේ මහා සාගරයේ තමයි තියෙන්නේ. හැබැයි අපි කවුරුවත් දැකලා නැහැ. ධර්මයේ සඳහන් කරනවා දකින්න පුළුවන්කම තියෙන අභිඥාලාභීන්ට පමණයි කියලා. යදුන් 168000ක් උසයි. යදුන් 84000ක් සාගරයේ යටට තියෙනවා. යදුන් 84000ක් සාගරයෙන් උඩට තියෙනවා. එහෙනම් සාගරයේ මතුපිට ඉඳලා ඉහළට යදුන් 42000ක් ගියහම ඡාතුම් මහරජකේ දිව්‍ය තලයේ තියෙනවා. එනදී ඡාතුම් මහරජකේ විතරක් නෙමෙයි තෞතිසාව තියෙන්නේ භූමියට අයිතිවයි කියලා සඳහන් කරලා තියෙනවා. මොකද තෞතිසාව තියෙන්නේ මහමෙර මුදුනේ. මනුස්ස ලෝකේ ඉඳලා යදුන් 84000ක් උඩින් ඡාතුම් මහරජකේ ඉඳලා යදුන් 42000ක් උඩින් මහමේරු පර්වතයේ මුදුනේ අයිති වෙන්නේ භූමියට. එතනින් එහාට තියෙන දිව්‍ය තල තමයි ආකාශස්ත කියලා හඳුන්වලා තියෙන්නේ. මහමේරු පර්වතයේ තියෙන්නේ මේ මහ පොළොවේ ඉඳලානේ. එහෙමනම් මහ පොළොවෙන් තවත් උඩට ඉස්සුන තැනක් මුදුනේ තමයි මේ දිව්‍ය තල දෙක තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ලාංඡනයේ පිහිටලා තියෙන සමනල ගල මුදුනේ. නමුත් මහ පොළොවේ සාමාන්‍ය අපි මිනිස්සු ගැවසෙන ප්‍රදේශයේ ඉඳලා සැතපුම් කීපයක් උඩින්
නමුත් සිරිපා කන්ද මහ පොළොවෙන් පටන් ගත්තා. මහ මෙර මහ පොළොවෙන් පටන් ගත්තා. ආන් ඒක නිසා භූමියට අයිති කියලා සඳහන් කරනවා මේ දිව්‍ය තල දෙකම. කෙසේ වෙතත් සිහිපත් කළේ චාතු මහරජක දිව්‍ය ලෝකෙ උපදිනවා ධර්මකාමී. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 190ක් ආයුෂයි. ධර්මකාමීන් මෙලවින් සමුගත්තට පස්සේ පෞතිසාවෙත් උපදිනවා. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000ක් ආයුෂයි. ධර්මකාමීන් යාමයේ උපදී මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14,40,00,000ක් ආයුෂයි. ධර්මකාමීන් තුසිතයේ උපදීනවා. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57,60,00,000ක් ආයුෂයි. ධර්මකාමීන් නිම්මාන රතියේ උපදීනවා. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 230,40,00,000ක් ආයුෂයි. ධර්මකාමීන් පරිනිම්මිත වසවර්තියෙත් උපදිනවා. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 921,60,00,000ක් ආයුෂයි. සුගතියෙන් සුගතියට ගමන් කරනවා ධර්මකාමීන් කියලා සඳහන් කළේ නිසා. එතනින් එහාට පින්නතුනේ බ්‍රහ්මලෝක කරාත් ගමන් කරනවා. දෙව්ලොව දෙව් සැප වින්ද විතරක් නෙමෙයි බඹලොව බඹ සැපත් විඳිනවා. ධර්මයට කැමති වෙච්ච අය, ධර්මයට ද්වේෂ කරපු අය නිරයෙන් නිරයට යමින් සතර අපායේ අති දීර්ඝ කාලයක් දුක් විඳිනකොට, ධර්මයට කීකරු වෙච්ච අය අති දීර්ඝ කාලයක් මනාව සුවය භුක්ති විඳ සැපය භුක්ති විඳ දිව්‍යමය වූ පංචකාමයෙන් සතුටු වුණා. එයින් නොනැවතුණු ධර්මකාමයෙන් සදාකාලිකව සංසාරයට සමුදුණා. එහෙමනම් ධර්මයේ හැසිරෙන්නා දියුණුවෙන් දියුණුවට පත්වෙන බවත්, ධර්මයට දේශ කරන්නා පරිහානියට පත්වෙන බවත් දේශනා කරමින් පළවෙනි පරිහානියේ කාරණාව පිරිහීමේ දොරටුව ධර්මයට දේශ කිරීම භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළා. ධර්මයට එරෙහිවීම පිරිහීමේ දොරක්. මේ කාරණාව භාගිතුන් වහන්සේ දේශනා කරලා ඉවර වුණහම බුදුරජාණන් වහන්සේගෙන් පිරිහීමේ කරුණු විමසා සිටපු දිව්‍යරාජයා නැවත භාගිතුන් වහන්සේගෙන් අහනවා පළවෙනි දේශනාව පිළිබඳව අතිශයින්ම සතුටටපත් වෙලා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වෙලා සාදුකාර පවත්වලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉති හේතං විජානාම පඨමෝසෝ පරාභව ဒුතියං භගවා බ්‍රූහි තං පරාභවතු මුකං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ පළවෙනි දොරටුව පිළිබඳව එසේ දේශනා කොට වදාලා ဒුතියං භගවා බ්‍රූහි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා දෙවනි පිරිහීමේ කාරණාව මොකක්ද කියලා. කිං පරාභවතු මුඛං, මොකක්ද ස්වාමීනි දෙවනි කාරණාව? අපේ භාග්‍යතුන් වහන්සේ දිව්‍යරාජයාට පිළිතුරු ලබලා දුන්න පින්නතුනි, අසන්තස්ස පියා හොන්ති සම්තේන කුරුතේ පියං, අසතං ධම්මං රෝචේති තං පරාභවතු මුඛ. භාග්‍යතුන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට සඳහන් කළා අසන්තස්ස පියා හොන්ති සම්තේන කුරුතේ පියං. අසත් පුරුෂයන්ගේ ධර්මය යමෙක් ප්‍රිය කරනවද, ආන්ගේ අසත් පුරුෂයන්ගේ ධර්මය ප්‍රිය කරන පුද්ගලයා ඒකාන්තයෙන් පරිහානියට පත් වෙනවා,
අසතං ධම්මං රෝචේති. අසත් ධර්මයට කැමැත්ත උපදවන අය, අසත් ධර්මයට ප්‍රිය කරන අය, අසත් ධර්මයේ ඇලෙන අය, අසත් ධර්මයට රුචි කරන අය, තං පරාභවතු මුඛං, පරිහානියට පත් වෙනවා. පිරිහෙන පුද්ගලයන් බවට පත් වෙනවා. පින්නතනි දේශනා කළා සත් ධර්මයට කැමති නොවීමෙන් පිරිහීමට පත් වෙන අසත්පුරුෂයා. හරියට කොයි වගේද? මලකුණක් අනුභව කරපු සුනක දේනුවක්. ඒ මලකුණේ දුර්ගන්ධය හැමවෙමින්ම තමන්ගේ පැටවුන් ළඟට යනවා. තමන්ගේ මව ළඟින් මලකුණේ දුගඳ හමාගෙන ඒ මලකුණේ දුර්ගන්ධයට ඒ පැටවුනුත් දක්වන්නේ පුදුමාකාර ප්‍රිය බවක්. තමන්ගේ මව අනුභව කරපු ඒ කුණපය වමාරෝල අනුභව කරන්න තරම් ඔවුන්ට කැමැත්තක් තියෙනවා. ඒ නිසා බොහොම ලෙංගතු බවින් තමන්ගේ මවගේ ශරීරයේ වටා කැරකි කැරකි ඇඟේ දැවටි දැවටි ඇඟ මත පෙරලි පෙරලි තොලකට ලෙවකකා ඔවුන් යම්සේ උත්සාහ කරනවද ඒ මලකුණ අනුභව කරගන්න. යම්සේ ප්‍රිය බවක් තියෙනවද ඒ මලකුණේ දුර්ගන්ධයට කුණු රසයට? අසත්පුරුෂයත් ආන් ඒ වගේමයි පිළිතුරු. ධර්මයට දේශ කරන්නා අසත් පුරුෂයාගේ ධර්මයට ඒ තරම් තියෙන්නේ පුදුම ප්‍රිය බව. අසත් ධර්මයට ඔහු හරි කැමති. ධර්මයේ විවේචනය කරලා අසත් ධර්මයේ උලුප්පලා මෙයයි ධර්මය කියලා ඔහු පිළිගන්නවා වගේම තවත් බොහෝ දෙනෙක් අසත් ධර්මයේ පිළිගන්න උන් බවට පත් කරව ගන්නත් මේ අසත් පුරුෂයාට තියෙන පුදුමාකාර වමනාවක් සහ උනන්දුවක්. මේ කාරණාව විස්තර කරනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීමේ කාරණාව මුල් කරගෙන. කොහොමද යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීමේ කාරණාව මෙතෙන්ට හේතු වෙන්නේ? දෙවන යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීමේ කාරණාවයි මෙතෙන්ට හේතු කරගෙන තියෙන්නේ. මොකද පින්නතුනි, ධර්මයට පරිබාහිර, ධර්මයට විරුද්ධ, අසත් ධර්මයේ ලෝකෙ පතුරවන පූර්ණ කාශ්‍යපාදී ෂට් ශාස්ත්‍රවරු හැම වෙලාවෙම ලෝකයාට මිත්‍යා දෘෂ්ටියක්ම දේශනා කළා. ලෝක සත්වයාගේ නිවන් මාර්ගය ඔවුන් නිතරම වහලා දැම්මා. අසරණ සත්වයා නිවනින් බොහෝ දුරට ගමන් කෙරෙව්වා. නිවනින් ඈත් කළා. සතර අපාය දොරවල් ඔවුන්ට ඇරලා තියලා තිබ්බා. මේ මිත්‍යා දෘෂ්ටිකයෝ හිතාගෙන හිටියේ තමනුත් දහම දන්නවා කියලා. ආං එවන් මිත්‍යා දෘෂ්ටිකයන්ට නිර්මල ධර්මරත්නය ළඟ, තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ ළඟ කොයි තරම් පරාජයක් උරුම වුණාද? මොන තරම් අවමානයට පත් වෙන්න සිද්ධ වුණාද? තමන්ගේ බොරුව හැමදාම කරගෙන යන්න බැරි බව ලෝකයට පසක් කරන්න උන්ට සිද්ධ වුණා. අධර්මයට, මුලාවට, වංචාවට තැනක් නැහැ කියන එක ඔවුන් විසින්ම සමාජයට පසක් කෙරෙව්වා. ආන් ඒ කාරණාව මෙතන ගෙනහැර දක්වනවා. මේ ධර්මයට දේශ කරන්නාට මොකක්ද වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරනවා.
අසත්පුරුෂයන්ගේ ධර්මයට ප්‍රිය කරන්නන්ට මොකද්ද වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්නත් ඒ කාරණාවම ගැන හැර දක්වනවා. එහෙනම් මොකද්ද යමක මහා ප්‍රාතිහාර්ය? මොනවද ඒ කාරණාවත් මෙතන අතර තියෙන සම්බන්ධය? පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේගේ යමක මහා පාටිහාරී ඥානය අසාධාරණ ඥාන වලින් එකක්. සියලුම ශ්‍රාවකයන්ට අසාධාරණ ඥාන හයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඇයි ශ්‍රාවකයන්ට අසාධාරණයි කියලා කියන්නේ? ශ්‍රාවකයන්ට ඒ ඥාන ලබන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේට විතරයි ඒ ඥානය ඒ තරමට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඥාන 73ක් අතරින් ඥාන 67ක් ශ්‍රාවකයන්ට සාධාරණයි. ඥාන 6ක් භාග්‍යතුන් වහන්සේට විතරක් සාධාරණයි. අනෙක් ශ්‍රාවකයන්ට ඒ ඥාන 6 අසාධාරණයි. දෙයින් එකක් යමක පාටිහාරී ඥානයි. විස්තර කරන්න පැහැදිලි කරන්න තේරෙන්නේ නැති විස්තර කරන්න දේශනා කරන්න බයක් උපදවන කරුණක්. ඒ තරම්ම විශිෂ්ට ඥානයකින් අතිවිශිෂ්ට ප්‍රාතිහාරයක් දක්වලා තියෙනවා. නමුත් මේ කරුණ විස්තර කළ යුතු නිසා ශ්‍රද්ධාව වෙනුවෙන් දැනගත යුතු ධර්ම කාරණාවක් නිසා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරමින් ආයාචනා කරමින් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කාරණාව දේශනා කරන්න කල්පනා කරනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දෙවනි වර යමක මහා ප්‍රාතිහාරය දක්වන්න හේතුව වුණේ රජගහනුවර සිටුතුමා. නාණ්ඩ ගියාට පස්සේ සිටුතුමාට හම්බ වෙනවා රත් හඳුන් ගැටයක්. රජවරු සිටුවරු නාණ්ඩ ගියහම විශේෂයෙන් දැලක් දානවා කියලා සඳහන් කරනවා. යටිනුත් දැලක් දානවා, පැත්තෙනුත් දැලක් දානවා. ජලයේ පාවෙලා එන සර්පාදී සත්තු, නොයෙක් ලීකොට ආදී දේවල් වලින් ප්‍රභූවරයට හානියක් වෙයි කියලා තමයි පැත්තෙන් දැලක් දාලා තියෙන්නේ. උඩු පැත්තෙන් දැලක් දානවා, යටින් දැලක් දාන්නේ මේ රජවරු සිටුවරු දිය සෙල්ලම් කරනකොට තමන්ගේ ආභරණ ගැලවිලා වැටෙන්න පුළුවන්. ක්‍රීඩා කරන වෙලාවේ ආන් ඒ ආභරණ රැඳෙන්නයි ඒ විදිහට දැලක් දාලා තියෙන්නේ. දැන් රජගහනුවර සිටුවරයා ස්නානය කරන වෙලාවෙත් මේ පැත්තෙන් දාලා තියෙන දැලට ඇවිල්ලා හේත් වුණා දියසෙවෙල් බැඳිලා කළු පාට වෙච්ච කලගෙඩියක් වාගේ යම් දෙයක්. ඒක සේවකයන්ට කියලා ගොඩ ගත්තා. පස්සේ ඒක වැයක් අරගෙන රස්සවල බැලුවා, මොකද්ද මේක කියලා. රැහැල බලනකොට මේක රත් හඳුන් ගැටයක්. සිටුතුමා කල්පනා කළා, මගේ මාලිගාවේ ඕන තරම් රත් හඳුන් තියෙනවා, තවත් මේ ගැටෙත් ගෙනහිල්ලා තියාගන්න තරම් උවමනාවක් නෑ. නමුත් මේ රටේ මම රහත් මම රහත් මම රහත් කී කියා කියන පිරිස් බොහොමයක් ඉන්නවා. ඒ නිසා හැබෑවටම මේ රටේ රහතන් වහන්සේලා ඉන්නවද, මේ කාලේ රහතන් වහන්සේලා ජීවත් වෙනවද කියලා බලන්න ඕනේ. ඒකට මේක හේතුවක් කරගන්න ඕනේ කියලා රත් හඳුන් ගැටේ රස්සවල ශිල්පීන් ගෙන්නලා එයින් හොඳ පාත්‍රයක් ලියවලා රියන් 60ක් විතර උස උණගස් කීපයක් එකට බඳවලා ඒ උණගස් මහ පොළවේ හිටවලා උණගහ
ඒ මුදුනේ පාත්‍රේ රැඳෙව්වා. හඳවලා ප්‍රචාරයක් කෙරියා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් අහසින් ඇවිල්ලා මේ පාත්‍රේ ගන්න කියලා. සඳහන් කරලා තියෙනවා රජගහ නුවර සිටුවරයා මිත්‍යා දෘෂ්ටිකයෙකුත් නෙමෙයි. හැබැයි සම්මා දිට්ඨිකයෙකුත් නෙමෙයි. මධ්‍යස්ථ මතධාරී කියලා. මේ ප්‍රචාරයෙන් පස්සේ මේ පූර්ණ කාශ්‍යපාදී ෂට් ශාස්ත්‍රවරු රජගහ නුවර සිටුවරයට පණිවිඩෙව්වා. සිටුතුමනි, මේ පාත්‍රය අපිට වටිනවා. මෙවන් දඬු කඩක් වෙනුවෙන් අපි වෙහෙසට පත් කරන්න එපා. මේ පාත්‍රය අපිට ලබලා දෙන්න කියලා. සිටුතුමා පණිවිඩයක් අරිනවා. පාත්‍රේනි ඕනි, අහසින් ඇවිල්ලා ගන්න. අවස්ථා කීපයක්ම පණිවිඩේ ඇරියා. මෙවන් පාත්‍රයක් වෙනුවෙන් අපේ උතුම් ගුණ ප්‍රදර්ශනය කරව ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක නුසුදුස්සක්. නමුත් මේ පාත්‍රය අපිට සුදුසුයි. ඒක බාර කරන්න, පූජ කරන්න කියලා. සිටුතුමා කියනවා, නෑ, ඇවිල්ලා අහසින් අරගන්න. සුදුසුයි නම්, කැමති නම්, වටිනවා නම්, රහත් නම් ඇවිල්ලා ගන්න. දවස් පහක් ඉක්ම ගියා. කවුරුවත් නෑ. හයවෙනි දවසේ නිගණ්ඨ නාථපුත්‍රයන් තීරණය කළා, පාත්‍රේ මම ලබා ගන්න ඕන කියලා. තමන්ගේ සේවකයන් ලව්වා. පෙර වගේම සිටුතුමාට පණිවිඩයක් යවුවා. නමුත් සිටුතුමාගේ අදහසේ වෙනසක් නෑ. තමන් රහත් නම් අහසින් ඇවිල්ලා ගන්න කියලා. නිගණ්ඨ නාථපුත්‍රයන් තමන්ගේ පිරිසට සඳහන් කළා, මම දැන් ගිහිල්ලා උණගහ ළඟ ඉඳගෙන අහසට නගින්න වගේ එක අතක් එක පයක් අහසට ඔසවනවා. ආන් ඒ වෙලාවට උඹලා ඇවිල්ලා මාව වට කරලා මගේ අතපයවල එල්ලිලා මාව ඇදලා බිම දාලා උඹලා කියාපල්ලා. ශාස්ත්‍රතුමනි, ආචාර්යතුමනි, මොකද්ද මේ කරන්න හදන්නේ? මේ වාගේ පාත්‍ර කඩක් වෙනුවෙන් ඔබ වහන්සේ සතු උතුම් රහත් බව ප්‍රදර්ශනය කරන්න ලෑස්ති වෙන්නේ ඇයි? මේ දඬු කඳට වඩා ඔය උතුම් ගුණය කොච්චර වටිනවද? නුසුදුසුයේ කරන්න මෙවන් දෙයක් වෙනුවෙන් ඒ රහත් බව ප්‍රදර්ශනය කරන්න එපා කියලා බල මගේ ඇඟේ එල්ලින් ඉල්ල කියලා කිව්වා. සිටුතුමාටත් කතා කරලා, එහෙනම් මම අහසට ගොඩ වෙනවා පාත්‍රය ගන්න. නිගණ්ඨ නාථපුත්‍රයන් එක පයක් එක අතක් අහසට එසෙව්වා. කලින් දැනුවත් කරලා සාකච්ඡා කරගෙන තිබුණ විදිහටම සියලු දෙනාම ගිහිල්ලා නාථපුත්‍රයන්ගේ ශරීරයේ එල්ලුණා. ඔවුන්ගේ බරට නාථපුත්‍රයන්ද බිම වැටුණා. නාථපුත්‍රයන් කියනවා, මහසිටුතුමනි, පාත්‍රේ ගණ්ඩයි සූදානම්. නමුත් මොවුන් මට අවස්ථාව දෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ? හැබැයි මොවුන් කියන කතාවෙ ඇත්තක් තියෙනවා. එවන් උතුම් ගුණයක් මෙවන් පාත්‍රයක් වෙනින් ප්‍රදර්ශනා ප්‍රදර්ශනය කරන එක තරම් හොඳ නෑ. ඒ කතාව ඇත්ත. අපි තව වෙහෙසට පත් කරවන්න එපා. හැබැවින්ම අහසට නගින්න උත්සාහ කළ බව ඔබ දැක්කා. මේ පාත්‍රය අපට දෙන්න කියලා. සිටුතුමා කල්පනා කළා, මුං සේරම එකතු වෙලා කරන්නේ අමූලික බොරුවක්. මුං මේ පෙන්නන්න හදන්නේ මහා කපටිකම. මේ කපටින්ට මාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සිටුතුමා සඳහන් කළා, නාථපුත්‍රයිනි, තව වෙන යමක් කතා කරන්න එපා.
අවශ්‍ය ඔබලාට පාත්‍රයේද ඔබේ අනුගාමික පිරිස ඔබට බාධා කරනවද නැද්ද කියන එක මට වටින්නේ නැහැ මට අවශ්‍ය කෙනෙක් අහසින් ඇවිල්ලා මේ පාත්‍රය අරගන්නවද ඉතින් නාත පුත්‍රයන්ටත් ඒ වැඩේ කරන්න බැරි වුණා සිටිතුමා හිතුවා වගේ හැමෝම ඇත්තටම කරගෙන යන්නේ වංචාව කපටිකම හත්වෙනි දවස උදා වෙලා අපේ මහමුගලන් මහරහතන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ දෙදෙනා වහන්සේ රජගහනුවර ඉඳලා එක ගල් තලාවක් මත හිඳමින් සිවුරු පුරවනවා පින්ඩි සිංහා වැඩම කිරීම සඳහා ඒ අවට ප්‍රදේශවල ඉන්න අදූර්තයෝ ඔවුන් කතා කරනව ඇහෙනවා දන්නවද රජගහනුවර සිටිතුමා දැනට දවස් 6ක් සඳුන් පාත්‍රයක් අහසේ රඳවලා වුණ ලීයකින් මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මේ හඳුන් පාත්‍රය අහසින් ඇවිල්ලා ගන්න කියලා ප්‍රචාරයක් යවලා තියෙනවා දැනට දවස් 6යි කිසි කෙනෙක් ආවේ නැහැ දවස් 6ක් ඉක්මිලා 7වෙනි දවසට දැන් එළඹිලා තාම පාත්‍රය ගත්ත කෙනෙක් නැහැ නමුත් මම රහත් කියලා කියාගත්තායි නම් කොච්චර ඉන්නවද කියලා මේගේ කතාව මුගලන් මහරහතන් වහන්සේට ඇහෙනවා මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්දුවල භාරද්වාජයන් වහන්සේගෙන් භාරද්වාජය ඇහුණද ඒ කතාව භාරද්වාජය ඔබ යන්නේ මේ කවුරුවත් තාම දන්නේ නැහැ සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව ඒ ඉඳ භාරද්වාජය යන්නේ ගිහිල්ලා ඒ පාත්‍රය අරගෙන එන්න කියලා භාරද්වාජයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න ඔබ වහන්සේ වඩින්නේ නැත්නම් මම යන්නම් කියලා සඳහන් කළා එහෙනම් මම අරන් එන්නම් ස්වාමීනි කියලා පින්දෝල භාරද්වාජයන් වහන්සේ චතුර්ථ ධානයේට සමවැදිනා ආසට පැන නැගලා ඒ ප්‍රදේශයේ අවට තිබිච්ච යොදුන් තුනක් තුනක් පමණ වූ මහ විශාල දැවැන්ත පර්වතයක් හරියට නිකන් පුළුන් රොදක් උස්සලා අරගන්නවා වගේ ඔසවලා අරගෙන රජගහනුවර අහසේ මේ ගල් තලාව රැඳිලා රජගහනුවරත් තුන් යොදුන් පමණ ප්‍රදේශයක් හරියට නිකන් රජගහනුවර උඩින් වහපු පියනක් වගේ ගල් පර්වතය අහසේ තෙරුන් වහන්සේ පේන්නේ නැහැ කාටවත් මේ පර්වතයේ අහසේ තියෙනවා දැකපු මිනිස්සු බීතියෙන් බීතියට පත් වුණා මොන මොහොතේ පර්වතයේ බිම වැටිලා අපිව මිරිකලා දායිද කියලා උන්ට සැකයි ඉන්නතුනේ පර්වතයේ වැටුණොත් බේරෙන්න කියලා හිතාගෙන සමහර අය ධාන්‍ය ජාති පොලඬ පාවිච්චි කරන කුල්ල අරගෙන ඔළුව උඩ තියාගත්තා කියනවා. තව සමහර අය වට්ටි අරගෙන හිස මත තියාගත්තා කියනවා. පින්නතුනි හැමෝම බීතියටපත් වෙලා. මහරහතන් වහන්සේ ටික වෙලාවකින් තමන් වහන්සේව පේන්න සැලැස්සුවා. බීතියටපත් වෙච්ච මිනිස්සු රහතන් වහන්සේගෙන් වැඳගෙන ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි ඔය ගල බිම වැටිලා අපි මැරිලෙයි තිබුණ තැනකටම දාන්න ස්වාමීනි තිබුණ තැනකටම දාන්න කියලා භරද්වාජයන් වහන්සේ ඒ ගල නැවත තිබුණු තැනම පිහිටන් අදිෂ්ඨාන කළා ගල යම් තැනක තිබිලා ඔසවලා ගත්තද ඒ පර්වතයේ එතනම පිහිටියා. පින්දෝල භාරද්වාජ මහරහතන් වහන්සේ රජගහනුවර සිටුවරයාගේ මාලිගාව ළඟට ගිහිල්ලා මාලිගාවට ඉහළ අහසේ වැඩ ඉන්නවා. රජගහනුවර සිටුවරයා දැක්කා.
සිටුවරයාගේ හිතේ ඇති වුණේ ප්‍රීතිය මෙතකයි නිමක් නැහැ. හැබැවින්ම ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා බලන්න තමන් කරපු පරීක්ෂණය සාර්ථකයි. හත්වෙනි දවසේ රහතන් වහන්සේ නමක් ලෝකේ තාමත් රහතුන් වැඩ ඉන්නවා කියන කාරණාව ඔප්පු කළා. රජගහනුවර සිටුවරයා බිම මුනින් තලා වෙලා දිගෑරුණා. දණ්ඩ නමස්කාරයෙන් පින්ඩෝලයන් වහන්සේට වන්දනා කළා. ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වෙලා තමන්ගේ පිරිස ලව්වා පාත්‍රය අරගෙන චතු මදුරවලින් පුරවලා පින්ඩෝල භරද්වාජ මහරහතන් වහන්සේට ඒ පාත්‍රයේ පූජ කළා. භරද්වාජයන් වහන්සේ පාත්‍රය අරගෙන අහසින්ම වැඩම කරන ගමන ආරම්භ කළා. නමුත් මේ පෙළහර නොදැකපු මිනිස්සුත් හිටිය කියලා සඳහන් කරනවා. ආන් ඒක නිසා ඒ මිනිස්සු භරද්වාජයන්ගේ පිටිපස්සෙන් භරද්වාජයන් වහන්සේගේ පිටිපස්සෙන් එමින් අනේ ස්වාමීනි අපටත් පෙළහරක්, අනේ ස්වාමීනි අපටත් පෙළහරක්, අනේ ස්වාමීනි අපටත් පෙළහරක් කිය කිය කෑ ගහනවා. ඒ පස්සෙන් එන සියලු දෙනාටම පෙළහැර දක්ව දක්ව භරද්වාජයන් වහන්සේ විහාරයට වැඩම කළා. මේ මිනිස්සුන්ගේ එකට මග ගාල ගෝට්ටියක් අපේ භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට කතා කරලා අහනවා, ආනන්ද මොකද්ද ඔය සද්දේ, කාගෙද ඔය කෑ ගැහිල්ල? ආනන්දයන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පින්ඩෝල භරද්වාජ මහරහතන් වහන්සේ රජගහනුවර සිටුවරයා මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා බලන්න හිතාගෙන අහසේ රඳවපු සඳුන් පාත්‍රය අරගත්තා. උන්වහන්සේ ඒ වෙනුවෙන් දක්වපු ප්‍රාතිහාර්ය දැකපු මිනිස්සු නැවත නැවත ඒ ප්‍රාතිහාර්ය බලන්න කැමැත්තෙනුත් නොදැකපු මිනිස්සු ප්‍රාතිහාර්ය බලන්න තියෙන කැමැත්ත නිසා පින්ඩෝලයන් වහන්සේගේ පිටිපස්සෙන් අපටත් ප්‍රාතිහාරයක්, අපටත් ප්‍රාතිහාරයක් කිය කියා දිවගෙනෙනවා ස්වාමී. ඒ කාරණාව දැනගත් අපේ භාග්‍යතුන් වහන්සේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට පණිවිඩයක් යවුවා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. රහතන් වහන්සේ වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා භාරද්වාජේ, හැබැයිද ප්‍රාතිහාරයක් දැක්වා කියලා කියන්නේ? එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භරද්වාජේ, ඒක නුසුදුසුයි, ඒක නොකළ යුතුයි. තමන් සතු ඒ උදාර උසස් ගුණ ධර්ම කවදාවත් ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය නොකළ යුතුයි කියලා චෝදනාවක්ද කළා. පින්ඩෝලයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ මැනවින් පිළිගත්තා. මේ කතාව පැතිරිලා ගියා තීර්ථකයන් අතරට. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරලා, ඒ විතරක් නෙමෙයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා අරගත්ත උණගහ, උණගහෙහි තිබිලා අරගත්ත රත් හඳුන් පාත්‍රය කෑලි කෑලි වලට කඩලා බෙහෙත් සඳහා පාවිච්චි කරන්න කියලා සංඝයාට බෙදලා දීලා නැවත ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා නීතියක් පනවලා, මේක අපට හොඳ අවස්ථාවක්. එහෙම හිතපු මේ තීර්ථකයෝ කියනවා, ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ, ශ්‍රමණ බවත් ගෞතමයන් යම් දවසක යම් ආඥාවක් ඔවුන්ට නිකුත් කළා නම්, විනය නීතියක් ශික්ෂාපදයක් යම් දවසක පැනෙව්වා නම්, ජීවිතේ නැති වුණත්
ඒ ශික්ෂා පදේ නම් උල්ලංඝනය කරන්නේ නැහැ. ඒක අපට ලොකු ලාභයක්. පින්නතුනි මේක වටින කතාවක්. මොන කතාවද? ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පනවපු යම් වචනයක් තියෙනවද? ඒක දිවි හිමියෙන් උල්ලංඝනය කරන්නේ නැති පිරිසක්. ඒක තමයි වටින කතාවක් කියලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා කොයි වගේද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේගේ වචනයට 100ට 100ක්ම කීකරු. සුගතස්ස ශ්‍රාවකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවක කියලා කියන්න පුළුවන් එතකොට. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි මුලින්ම මතක් කළා කලින් දේශනාවක අපි එතන ඉන්නවද කියලා බලන්න කියලා. භාග්‍යතුන් වහන්සේගේ වචන 100ක් ඇහුවොත් ඒ 100ෙන් කීයක් අපි පිළිගන්නවද කියලා බලන්න ඕනේ. හැබැයිම ශ්‍රාවකයා වෙන්නේ 100ට 100ක්ම පිළිගත්ත කෙනා. තීර්ථකයෝ ඒකයි මේ සඳහන් කරන්නේ. බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ගෞතමයන්ගේ වචනය දිවි හිමියෙන් කඩ කරන්නේ නෑ. ඒ ශ්‍රාවකයෝ. ඒ නිසා අපට දැන් හරි පහසුයි. අපි ප්‍රාතිහාර්ය දක්වමු. නමුත් අපිත් එක්ක ප්‍රාතිහාර්යට එන්න කෙනෙක් නෑ. මොකද ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා. ඔවුන් ඒ නිසා කියනවා. අන්න ඒක තමයි ඒ උතුම් ගුණ ධර්ම ප්‍රදර්ශනය කරන්න අපි අකමැත්ත දැක්වේ. උතුම් ගුණයන් ප්‍රදර්ශනය කරන්න අපි කැමති නෑ. මේ රහත් ගුණය ප්‍රදර්ශනය කරන්න කැමති නෑ. ඒක තමයි අපි ප්‍රාතිහාර්ය දැක්වේ නැත්තේ. නැත්තම් බැරිකම හින්දා නෙවෙයි. මේ ආදී වශයෙන් නොයෙක් නොයෙක් වචන නොයෙක් නොයෙක් කරුණු සඳහන් කළා. ශාසනයට නින්දා අපහාස කරන්න චෝදනා කරන්න ඔවුන් උත්සුක වුණා. පින්නතුනි නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ පණිවිඩයක් කියුවා. ප්‍රචාරයක් ගියා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශයක් ගැන. දැන් තීර්ථකව මේ විදිහට ප්‍රකාශ කරන නිසා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා මම ප්‍රතිහාරය දක්වන. ශ්‍රාවකයන්ටයි ප්‍රතිහාරය දක්වන්න එපා කිව්වේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතිහාරය දක්වන. ඉතින් මේ කාරණාව පින්දුතුනි බිම්බිසාර මහරජුරුවන්ටත් ආරංචි වුණා. රජුරුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය දක්වන්න එපා කිව්වද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ඔව් මහරජ. පින්නතුනි රජුරුව අහනවා, ස්වාමීනි ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය දක්වන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවාද? එතකොට එහෙම හොඳයිද? බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ බිම්බිසාර රජුගෙන් ප්‍රශ්නයක් අහනවා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා පරාභව සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කරන හතරවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. බිම්බිසාර මහරජු බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේ මහරජුන්ට දුන්න පිළිතුරක්. භාග්‍යතුන් වහන්සේ කොයි කාලේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවද, ඒ ප්‍රාතිහාර්ය මොන වගේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්යක්ද කියන බවත් අපි ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමින් මේ ප්‍රාතිහාර්ය තුල භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙන්න උත්සාහ කළ තීර්ථකයන්ට උනේ මොකද්ද? ධර්මයට ද්වේෂ කර කර කටයුතු කරපු තීර්ථකයන්ගේ වෙනසීම ධර්ම දේශී පුද්ගලයාගේ සැබෑ ස්වභාවයම බව පැහැදිලි කරමින්
ඉදිරි දේශනාවදී අපි කරුණු සාකච්ඡා කරමු.